චිත්‍රවලේ ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන්ම අපිට subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක වැඩිදින් ඔන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ ව්‍යාප්ත මෝස්තරයක්. ඉතින් මේ ව්‍යාප්ත මෝස්තර ගැන යම්කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙන්න පුළුවන් මේකෙදි අර වරහන් ඇතුලේදී ව්‍යාප්ත වෙන විදිහ කොහොමද දාන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක ව්‍යාප්ත වෙන ඉතින් ඒ කියන්නේ මේ තියෙන කඩදාසිය රෝල් කරාට පස්සේ ඒ කියන්නේ මේ end දෙක එකතු වෙන විදිහට මේක රෝල් කරාට පස්සේ මෙන්න මේ නිර්මාණය වෙච්ච මලම නිර්මාණය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා අන්තිමට මේක එක මලක් විදිහට මේ තියෙන මැද තියෙන හරි මල විදිහට නිර්මාණය වෙනවා නම් තමයි මේක ව්‍යාප්තිය හරියට නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ ව්‍යාප්ත වෙන මොස්තරවල තියෙන වැදගත්කම. කියන්නේ මේක නිර්මාණය කරනකොට කොහොමද අපි නිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ මලේ මේ මලයි මෙන්න මේ මලයි දෙක එකතු වුණාට පස්සේ තමයි මේ මල් කෑලි දෙක එකතු වුණාට පස්සේ තමයි හරි එක මලක් නිර්මාණය වෙන්නේ. ඉතින් අන්නේ ව්‍යාප්තිය හරියට තියෙන්න ඕන මේක ඩිසයින් කරනකොට. ඉතින් ඒක ඊටම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අනිත් ඩිසයින් තියෙන ඒවා හරියට නිර්මාණය කරන්න ඕන. කලර් කොහොමද බැලන්ස් කරන්න ඕන. ඉතින් මේකෙදි කලර් එක ගැන කතා කරනකොට ඊටම හොඳ කලර් රේන්ජ් එකක් තියෙන. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකේ මේ මැද තියෙන මල ඊටම ફોකස් වෙලා හොඳට පේන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුදු ඉතුරු කරලා වගේ එකක් තියෙනවා. ඉතින් ඇත්තට මේක සුදු ඉතුරු කරලා නෙවෙයි තියෙන්නේ. මේක කළු පාට ඇඳලා පස්සේ මේකේ මල වටේට සුදු ඩොට් 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 තියෙන විදිහට සුදු පාටින් ඇඳලා තියෙන්නේ. ඉතින් ඒක තද සුදු වගේ අරගෙන ඉතින් වතුර යූස් කරන්න නැතුව මේ විදිහට වට ඩොට් තියාගෙන යන්න පුළුවන්. ඉතින් මේකට පින්සලක් නැතුව ආට භාවිත කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාලට භාවිත කරන්න පුළුවන් ටූත්පික් එකක්. ටූත්පික් එකට කලර්ස් අරගෙන මේ ටූත්පික් එකකින් කලර්ස් ඔය ඩොට් තියාගෙන යන්න පුළුවන්. ඒක ඉතාම ලේසි ක්‍රමයක්. ඉතින් ඒව ගැනත් අධ්‍යයනය කරන්න. ඉතින් මේකට ටූත්පික් එකක් හරියට කට් කරලා ගන්න පුළුවන්. ඒ වගේම අර කණහරණ මට අමතකයි ඒක නම් මොකද්ද කියලා. ඉතින් ඒකක් කට් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ උපකරණත් භාවිත කරන්න පුළුවන් මේ මොස්තර භාවිත කරද්දි. ඉතින් ඒව ගැන යම් කිසි ආකාරයෙන් සැලකිලිමත් වෙන්න ඔයාට වැඩ පහසු කරගන්න ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් කරගන්න ටයිම් එක ඉතුරු කරගන්න මේක වැදගත් වේවි කියලා හිතනවා. ඉතින් ව්‍යාප්ත මොස්තරයක් වුණාම අන්නේ ගුණාංග තියෙන ඕන. මම මේ කියපු එක ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එක හරියට නිවැරදිව තියෙන්න ඕන. ඉතින් මේකේ කලර් රේන්ජ් එක ගැන ගත්තට පස්සේ කලර් රේන්ජ් එක තමයි හොඳයි. ඉතින් මේ මලේ තියෙන යම් තවත් ඩිසයින් එක මේකේ ඇතුළේ යම් කිසි තවත් ඩිසයින් එකක් ආවනම් මේ මලට මේක ඉතාම හොඳ මොස්තරයක් වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේකදී මේ මලටත් යම් තව වැලිඩ් එකක් දීලා මේක හොඳ මොස්තරයක් කරගන්න පුළුවන් වඩක් මේක භාවිත කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ මොස්තර ගැන කතා කරොත් එහෙම මේ ව්‍යාප්ත මොස්තරේ තියෙන ව්‍යාප්තිය හරි මොකද මෙතන තියෙන කොටස එකතු වෙලා වගේ මේ කොටස් දෙක එකතු වුණාට පස්සේ මේ තනි කුරුල්ලෙක් නිර්මාණය වෙන්නේ. වගේ මෙතනත් මේ කොටස් දෙක එකතු වුණාට පස්සේ තනි කුරුල්ලෙක් නිර්මාණය වෙනවා. ඉතින් මෙතනදී මේ කුරුල්ලගේ කොටස මෙතන ඇඳලා නැහැ. ඉතින් ඒකදී යම් කිසි අවුලක් තියෙනවා, පුංචි අවුලක්. ඉතින් මේක පැස්ටල් මාධ්‍ය හරහා කරලා තියෙන. ඉතින් මේක මේ ව්‍යාප්ත මොස්තරය ඇත්තට මේ ලෙවල් මට්ටමට ගන්න බෑ. මේක ඕ ලෙවල් මට්ටමට ගත යුතු මේ ව්‍යාප්ත මොස්තරයක් කියලා තමයි මගේ අදහස. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අර ටෙක්නික් එකෙන් අර සුදු තියලා තියෙන විදිහට තමයි මේක භාවිත කරලා තියෙන්නේ. නමුත් මෙතනදිත් අර යම්කිසි අවුලක් තියෙනවා අර ව්‍යාප්ත වෙන විදිහ ගැන. ඉතින් මේකෙදිත් ඒ ව්‍යාප්තිය හරියට දාලද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේක කලර් කරද්දිත් යම් යම් කිසි තැන්වල ඒ හරියට ලයින්ස් ඒ තියෙන විදිහට අරන් ඇවිල්ලා නැහැ. ඒකදී යම් යම් කිසි අඩුපාඩු තියෙනවා. ඉතින් මේ අඩුපාඩු නිසා වාගේ ඩ්‍රෝයින් එකට වාගේ චිත්‍රයට ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් පොයින්ට් තමයි මේවා. ඉතින් මේකේ තියෙන ව්‍යාප්තිය හරියට වා නිර්මාණය කරන්න ඕනේ. වගේම ඒකෙදී ඔයා කලර් කරනකොට වාගේ ස්කිල් එක තමයි මෙතනදී මැනෙන්නේ. කියන්නේ ඔයා ලයින්ස් ස්ට්‍රේට් ලයින් කර්ව් ලයින්ස් ඒ වක්‍ර රේඛා තියෙනේ ඔයා හරියට මේක කලර් කරනවද, ඔයා පින්සල් හරියට භාවිත කරනවද කියනවා තමයි ඔයාලට මේක කලර් කරනකොට ඔයාගේ ස්කිල් එක තමයි මෙතනින් මැනෙන්නේ. ඉතින් ඒකදී යම් කිසි අඩුපාඩු වුණොත් එහෙම ඉතින් ඔයාට ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී ඒ වගේම හරි කලර් රේන්ජ් එකක් භාවිත කරන්න ඕන. යම් කිසි ඒ වගේ නම් ඔයාට කලර් කරන්න ඕන කලර්ස් තියෙනවා එතනදී. ඒ ප්‍රශ්නවලදී කලර්ස් දීලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයාට හරි කලර්ස් භාවිත කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් මෙතනත් යම් කිසි ආකාරයකින් මේ කලර් රේන්ජ් එක වෙනස් වීමක් වුණා නම් මේක මීට වඩා හොඳයි කියලා තමයි මගේ අදහස. ඉතින් මේ වැඩිය ඔයාගේ ඩිසයින් එකේ තියන්න එපා. ඉතින් මේක ගත්තාට පස්සේ මේකේ කලර් රේන්ජ් එක අතින් ගත්තට පස්සේ ඊටම හොඳ
කලරෙන්ජ එකක් තියෙන කියන්නේ කලර් කරලා තියෙන විදිහ ඉතාම හොඳයි ඒ වගේම මේකෙදිත් මේ මලට තවත් වැලිඩ් එකක් එකතු වෙන්න තව ඩිසයින් ටිකක් එකතු වුණා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඉතින් මේකෙදිත් අර අපි මුලින්ම දැකපු සුද තියලා තියෙන ඩොට් ඩොට් තියෙන ඒ ලුක් එක මේකටත් වැටුණා නම් ඊට වඩා යම්කිසි ආකාරයකින් මේ ඩිසයින් එක තවත් හොඳ තත්යකටපත් වෙන්න තිබ්බා ඉතින් මේකෙදි ඔයාලට වැලියු වැල්මටම පේන්න ඕන මේකෙදිත් අර තියෙන ව්‍යාප්තිය කියන එක හරියට දක්වලා නැහැ ඉතින් මේ ව්‍යාප්තිය කියන එක ඔයා මෙතනදි දැක්කුවේ නැති නිසා ඔයාලට ලකුණු අඩු වීමක් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා ඉතින් ඒ නිසා ඒ ව්‍යාප්ත වෙන විදිහ හරියට නිර්මාණය කරන්න ඒ ගැනත් හිතලම ඔයාගේ ඩිසයින් එක නිර්මාණය කරන්න කියලා මතක් කරනවා ඉතින් අපි යමු අනිත් ඩිසයින් එකට ඉතින් මේකත් ගත්තට පස්සේ මේකෙ තියෙන කලර් රේන්ජ් එක ඒ අතින් ගත්තට පස්සේ ඒක යමක්සි මේ හොඳ තත්ත්වයක් තියෙනවා ඉතින් මේකෙදිත් අර ව්‍යාප්තිය හරියට නිර්මාණය කරාද කියන එක ගැන ගැටලුවක් තියෙනවා ඉතින් මේකෙදි බැලුවට පස්සේ අපිට ඒ ව්‍යාප්තිය හරියට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉතින් මම හිතන්නේ මේකේ ගන්න පුළුවන් හොඳ දේ තමයි මේකේ ඩිසයින් එක මේ තියෙන ඩිසයින් ලුක් එක යම්කිසි ආකාරයකින් හොඳ ඩිසයින් එකක් ඒ වගේම මේ ඩිසයින් එකට තවත් පුංචි පුංචි ඩීටේල් කැටයම් ටිකක් එකතු කරනවා නම් තවත් හොඳයි ඒ වගේම මේ කලර් රේන්ජ් එක යම්කිසි ආකාරයකින් හොඳ තත්ත්වයක් තියෙනවා මොකද ඒ නිලට හුරු නිල් රේන්ජ් එක යන ඔයාලට මොකක් හරි මාට්‍රික් එකක් આવොත් එහෙම මේ කලර් රේන්ජ් එක ටිකක් හොඳයි කියලා මට හිතෙන්නේ ඉතින් අපි බලමු තවත් මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඇත්තට මේක ගත්තට පස්සේ මේකේ කලර්ස් අතින් හොඳයි යම්කිසි පුංචි පුංචි ඩීටේල් කරලා තියෙන ඒවා අතින් හොඳයි ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් කලර් දාලා තියෙන විදිහත් හොඳයි ඒ වගේම මේකේ තියෙන ව්‍යාප්තියත් ඉතාම හොඳ ආකාරයට දක්වලා තිනවා ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම හොඳ මොස්තරයක් හොඳ ව්‍යාප්ත මොස්තරයක් කියලා අපිට මේක කියන්න පුළුවන් ඉතින් ඔයාලත් මේ වගේ හොඳ එකක් කරලා නිර්මාණය කරන්න කියලා මතක් කරනවා ඔයාලට මෙතනදි බලා ගන්න පුළුවන් මේ භාගය එතන මේ භාගය ඒ භාග දෙක එකතු වුණාට පස්සේ තමයි මේකේ හරි ඒ රූපේ නිර්මාණය වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ව්‍යාප්තිය වෙන විදිහ හරියට මේකේ දක්වන්න ඕන. ඉතින් මේක පුංචි ළමයෙක්ගේ ඇඳුමකට හරියන විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාත්‍රිකාවට යන එකක් කියලා දැන් මට හිතෙන්නේ. ඉතින් මේකෙදි ගත්තට පස්සේ ඉතා හොඳ නිර්මාණයක් කියලා මට කියන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු ඉන්න ඔයාලත්. ඉතින් මේකෙදි අපි ගත්තට පස්සේ මේකේ ව්‍යාප්තිය හොඳයි ඒ වගේම මේකේ තියෙන ව්‍යාප්තිය ඇත්තටම මෙතනදී මේ මල භාගයයි මේ මලේ භාගය එකතු වුණාට පස්සේ තමයි මේ මල නිර්මාණය වෙන්නේ ඒකෙදිත් කලර් කරලා තියෙන දේ හොඳයි කලර් රේන්ජ් එක හොඳයි මේකේ තියෙන මලේ ෂේඩින් භාවිත කිරීම හොඳයි ඉතින් ඒ වගේම මලේ පුංචි පුංචි ඩීටේල් උත් කරලා තිනවා ඒවා හොඳයි ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් හොඳයි අර සුදින් කරලා තියෙන වැඩෙත් හොඳයි ඉතින් මේකත් ඊටම හොඳ ව්‍යාප්ත මොස්තරයක් කියලා අපිට කියන්න පුළුවන් ඉතින් මේවත් තව නෝට් එකක් දාගන්න ඉතින් අත් අවශ්‍යයෙන්ම මේ කොළවල යම්කිසි ආකාරයකින් වෙනස්කමක් සිදු වුණා නම් මේ දෙකක තියෙන කොළපාට ඉතින් අනිත් එකේ ඒ නිල් පාට තියෙනවා ඉතින් එතනදී යම්කිසි අවුලක් තියෙනවද දන්නේ නැහැ ඉතින් අනිත් ඒ වගේ නිල් පාට තියෙනවා ඉතින් මේ කොළවල තියෙන එක තව ටිකක් වෙනස් වුණා නම් ඊට වඩා හොඳ වෙන්න තිබ්බා කියලා මට තේ මගේ පර්සනල් අයිඩියා එක ඉතින් ඔයාලටත් මේ මල ඩිසයින් නේ මල් ඩිසයින් එක මතක තියාගන්න පුළුවන් ඔයාගේ එක්සෑම් එකට යනකොට මේ කලර් රේන්ජ් එකත් එක්කම රයිට් ඉතින් මේක ගත්තට පස්සේ මේකත් ඕලෙවල් මට්ටමේ වගේ ඩිසයින් එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඊට වඩා හොඳ ඩිසයින් එකකට යන එක තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේකත් ගත්තට පස්සේ මේකෙත් යම් කිසි ආකාරයකින් වැරද්දක් කියන්නේ නැහැ. මේකේ අඩුපාඩුවක් දැක්කොත් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කලර් රේන්ජ් එක කලර් කරලා තියෙන විදිහ. මොකද මේකේ තියෙන ඩිසයින් එක කැපිපේලා එන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එළියට ඇවිල්ලා පේන්නේ නැහැ අපිට. මේ තියෙන ඩිසයින් එක මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ඇලවෙලා වගේ තමයි මට නම් පේන්නේ. ඉතින් ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේක කැපිලා උඩට එන ඩිසයින් එක අපිට පේන විදිහට භාවිත කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේකෙදිත් අර ව්‍යාප්තිය දක්වලා තිනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඉතින් මේ වගේ ව්‍යාප්තිය තේරෙන විදිහට ඔයා ඩිසයින් කරන්න. ඉතින් එහෙම කරොත් තමයි ඔයාට හරි ලකුණකට යෑමට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ මොස්තරය ගැන කතා කරොත් එහෙම මේකෙදිත් යම්කිසි ආකාරයක හොඳ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේකෙදිත් ව්‍යාප්තියක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් ව්‍යාප්තිය. ඉතින් මේකෙදිත් මේ කුරුල්ලගේ තව ඩිසයින් එක වැඩි වුණා නම් හොඳ තත්ත්වයකට ඒ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් බලමු තවත් ව්‍යාප්ත මොස්තරයක්. ඉතින් මේක මේ ටෙක්නික් එක අතින් ගත්තට පස්සේ ඉතාම හොඳ ටෙක්නික් එකක්. ව්‍යාප්ත මොස්තරයකටත් ඒ වගේම අමතර තවත් මොස්තර වලටත් භාවිත කරන්න පුළුවන්. ඉතාම හොඳ ටෙක්නික් එකක් තමයි මේ භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි
එයා ව්‍යාප්ත මෝස්තරයක් කරා නම් ඉතින් මේ ව්‍යාප්ත මෝස්තරේ ව්‍යාප්තිය හරියට දැම්ම නම් මේක ඊටාම හොඳ මෝස්තරයක් බවට පත් වෙනවා ඉතින් මේ කලර් රේන්ජ් එකයි මේ තියෙන ටෙක්නික් එක පුළුවන් නම් ඔයාලා හුරු වෙන්න ඉතින් මේ ටෙක්නික් එක ඔයාලගේ මෝස්තරයටත් ඇප්ලයි කරගන්න කියලා මතක් කරනවා ඉතින් මේකෙදිත් ව්‍යාප්තිය ගැන තව ටිකක් බලුවා නම් වඩා හොඳයි කියලා තමගේ අදහස රයිට් ඔය විදිහට තමයි අපිට ව්‍යාප්ත මෝස්තර ටික බලා ගන්න හැකියාව ලැබෙන්නේ ඉතින් ඔයාලා ව්‍යාප්ත මෝස්තර නිර්මාණය කරනකොට මුලින්ම සැලකිලිමත් වෙන්න මම අර කලින් කිව්ව කරුණ ටික ඉතින් මේ ව්‍යාප්ත මොහොතේදී අර තියෙන ව්‍යාප්තිය ඒ වගේම පුංචි පුංචි ඩීටේල්ස් කරන එක අන්න ඒ වගේ දේවල් සැලකිලිමත් වෙලා ඔයා ව්‍යාප්ත මොහොතේ නිර්මාණය කරන කියලා මතක් කරනවා ඉතින් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන යන්න තමයි හදන්නේ ඉතින් යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕන ඔයාලා මගේ channel එකෙන් යම් කිසි හොදයක් ගත්තා නම් ඉතින් ඉදිරියට එන 2021 ඉන්න නංගිලාමල්ලාටත් එලව කරන නංගිලාමල්ලාටත් මේ channel එක හඳුන්වා දෙන්න කියලා මතක් කරනවා ඔයාලා දන්න නංගිලාමල්ලා ඉන්නවා නම් ඉතින් ඒ වගේම ඔලව කරන පුංචි නංගිලාමල්ලාටත් මතක් කරනවා ආරාධනා කරනවා මගේ channel එකට එක්තු වෙන්න කියලා ඉතින් එයාලටත් ඉදිරියේදී වීඩියෝ series එකක්ම එන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ ඉතින් මේ වගේ තවත් වැඩගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන සිල් දනට සුබම සුබ දවසක් ගිහිල්ලා එන්නවා.